ඉතින් ඔයාලත් රුමේනියාවේ හොටෙල් ෆීල්ඩ් එකට එන්න ආසාවෙන් ඉන්නවනම් ඉතින් මම මේ වීඩියෝ එකේදී කතා කරන්න යන්නේ රුමේනියාවේ හොටෙල් ෆීල්ඩ් එක ගැන. හොටෙල් ෆීල්ඩ් එකේ ඔයාලට සාමාන්‍ය සැලරි එක කීයක් වගේ හම්බ වෙයිද? ඒ වගේම පැය කීයක් වැඩ කරන්න වෙයිද? ඔයාලට මාස කීයක් ඇයිද සාමාන්‍ය හොටෙල් ෆීල්ඩ් එකට එනවනම් කොච්චර එක්ස්පීරියන්ස් එකක් ඕනද? ඒ හැම දෙයක්ම අපි මේ වීඩියෝ එකේදී කතා කරමු. ඉතින් වැඩි කතා ඕනේ නැහැ. අපි කෙලින්ම යමු වීඩියෝ එකට. ඉතින් මම කලින් කතා කරා වගේ ඉතින් රුමේනියාවේ හොටෙල් ෆීල්ඩ් එක ගත්තාම ඉතින් හොටෙල් ගොඩක් තියෙනවා. ඉතින් මේ දවස්වල වැකේෂන් නිසා ඔයාලා ඉක්මනින්ම රුමේනියාවට එන්න පුළුවන් හොටෙල් ෆීල්ඩ් එකට. ඉතින් සාමාන්‍යයෙන් ගත්තොත් අපි ඔයාලට එක්ස්පීරියන්ස් තියෙනවනම් හොටෙල් එක්ස්පීරියන්ස් තියෙනවනම් ඇත්තනම ගොඩක් ලේසි ඔයාලට මේ ෆීල්ඩ් එකට එන්න. ඉතින් එක්ස්පීරියන්ස් නැති අයට පුළුවන් කිචන් හෙල්පර් කියන්නේ හොටෙල් හෙල්පර් වගේ ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් එක්ස්පීරියන්ස් ඔයාලට ගොඩක් තියෙනවනම් ඉතින් අනිවාර්යයෙන්ම ඉතින් මේ වැකේන්සි එක ඔයාලට ලේසියෙන්ම මේ පාස් වෙන්න පුළුවන්. ඉතින් ගොඩක් කට්ටිය ඉතින් ට්‍රයි කරනවා රුමේනියාවට එන්න. ඉතින් රුමේනියාවට එන්නම එකම ලේසිම ක්‍රමයක් තමයි මේක හොටෙල් ෆීල්ඩ් එකේ. ඉතින් හොටෙල් ෆීල්ඩ් එකේ මේ දවස්වල වේකන්සිස් තියෙන නිසා ඔයාලට ඉක්මනින්ම පහසුවෙන් එන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ ෆීල්ඩ් එකේ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් හොටෙල් ෆීල්ඩ් එකට එන්න ආසාවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලට මේකට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලා හොටෙල් මොකක් හරි හොටෙල් එකක වැඩ කරලා තියෙනවා නම් ඔයාලා තියෙනවා ඔයාලට සර්ටිෆිකේට් එකක් අම්මනේ. ඉතින් ඒ සර්ටිෆිකේට් එක අනුව ඔයාලට තියෙන එක්ස්පීරියන්ස් එක අනුව ඔයාලට මේකට ඉල්ලුම් කරන්න පුළුවන්. ඉතින් කිචන් හෙල්පර් එතකොට කුක් ඒ පැත්ත දන්න කට්ටිය එතකොට පේස්ට් ෂොප් පැත්ත එතකොට පීස් හදන ඒවට ඒ හැම දෙයකටම ඔයාලට එන්න පුළුවන්. ඉතින් හොටෙල් ගත්තත් ඉතින් එක හොටෙල් එකක් නෙවෙයි හැම හොටෙල් එකන කියන්නේ ඔය පේස්ටි සම්බන්ධව එතකොට පීස සම්බන්ධව හොටෙල් සයිඩ් එකේ ඒ හැම දෙයකටම එතකොට ඩිෂ් වොෂ් ඒවට ඒ හැම දෙයකටම ඔයාලට මේ වේගන්සිස් වලට ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට අපි කතා කරමු ඩිෂ් වොෂ්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඉතින් අපි කිචන් එකේ හෙල්ප් කරන දේවල් හොදන්න ඒවා මේවා කරන්න තමයි තියෙන්නේ. ඩිෂ් වොෂ් ගත්තාම ඉතින් එච්චරම එක්ස්පීරියන්ස් එකක් බලන්නේ ඔයාලා කොහේ හරි වැඩ කරලා තියෙනවා නම් සාමාන්‍ය හොටෙල් එකක. ඉතින් ඔයාලා මේකටත් ලේසින් එන්න පුළුවන්. ඒ කියන්නේ හෙල්ප් කෙනෙක් විදිහට හෙල්ප් කරලා තියෙනවා නම් හොටෙල් එකක ඔයාලට මේ ඩිෂ් වොෂ් වලට එන්න පුළුවන්. ඉතින් ඩිෂ් වොෂ් වලටත් ඉතින් රුමේනියාවේ වේගන්සි තියෙනවා. ඉතින් හොටෙල් වල ගොඩක් කට්ටිය ගන්නවා. ඉතින් හෙල්ප ගොඩක් කට්ටිය ගන්නවා. ඉතින් ඒවට එන්න පුළුවන්. ඉතින් ඩිෂ් වොෂ් ගුහම ඉතින් ඒක විතරක් නෙවෙයි. ඉතින් ඔයාලට ඉතින් එළවලු කපන්න කපලා දෙන්න ඉතින් මස් සුද්ධ කරන්න ඉතින් ওই දේවලුත් ඉතින් ඔයාලට මේ හම්බ වෙන ඒ වගේම ඉතින් ඒ දේවල් ඉතින් අස්පස් කරන්න ඉතින් හෙල්ප් ගත්තාම ඉතින් හැම දෙයක්ම අතු ගන්න වෙනවා. ක්ලීන් කරන්න වෙනවා. අපි ගන්න හොදන්න වෙනවා. ඉතින් එළවලු කපන්න කපලා දෙන්න වෙනවා. ඉතින් මස් සුද්ධ කරන්න වෙනවා. ඉතින් ওই දේවල් තමයි ඉතින් හෙල්ප කෙනෙක් වශයෙන් ආවොත් ඔයාලට මේ කරන්න වෙන්නේ හොටෙල් සයිඩ් එකේ. ඉතින් හොටෙල් කුක් කෙනෙක් විදිහට ගත්තොත් ඉතින් එයාලගේ එක්ස්පීරියන්ස් එක අනුව ඉතින් අනිවාර්යෙන් ඉතින් එයාලට තියෙන රාජකාරිය තමයි ඉතින් එයාලට කරන් තියෙන. ඉතින් එයාලට මේ හෙල්ප් පාර්ට් එක කරන්න නැහැ. අනිවාර්යෙන්ම එයාලගේ ක්වොලිෆිකේෂන් එකක් තියෙනවා නම් හොඳ සැලරි එකකට එයාලට කතා කරලා එයාලට මේ ජොබ් ෆීල්ඩ් එකට මේ එන්න පුළුවන්. එතකොට අපි පේස්ටි පැත්ත ගත්තා වල දන්නේ ඉතින් ලංකාවේ පේස්ටි වගේම තමයි ඉතින් රුමේනියාවේ ගොඩක් කට්ටිය ඉතින් පේස්ටි ෂොප් ගොඩක් තියෙනවා. ඉතින් මේවා ගත්තොත් එහෙම මේවගෙත් එහෙම තමයි මේවගෙත් ඉතින් හෙල්ප් කරන්න තමයි තියෙන ගොඩක්ම. මේකටත් ඉතින් ලොකු එක්ස්පීරියන්ස් එකක් ඕනේ නැහැ. එකක් ඉතින් පොඩි කොහේ හරි ඔයාලා මොකක් හරි ජොබ් එකක් කරලා තියෙනවා එහෙම නැත්නම් මේ ෆීල්ඩ් එකේ කොහේ හරි තැනක වැඩ කරලා තියෙනවා ඉතින් ලේසි ඔයාලට මේ ෆීල්ඩ් එකේ ඉතින් ගොඩක් ක්වොලිෆිකේෂන් බලන්නේ නැහැ. ඉතින් ක්වොලිෆිකේෂන් ගොඩක් බලන්නේ ඉතින් කුක් වගේ එනවා නම් තමයි අයාලගේ ඉතින් එක්ස්පීරියන්ස් එක බලනවා. එතකොට හෙල්ප් කෙනෙක් එනවා නම් සාමාන්‍ය එක්ස්පීරියන්ස් ගොඩක් අඩුයි බලන ඉතින් සාමාන්‍ය හොටෙල් එක ඔයාලා අවුරුද්දක් හරි දෙයක් හරි හෙල්ප් කෙනෙක් වගේ වැඩ කරලා තියෙනවා ඉතින් ඔයාලට ගොඩක් වැදගත් වෙනවා ඇත්තටම. ඉතින් ඒ සම්බන්ධ වෙනවා නම් ඉතින් පේස්ටි පැත්ත ගත්තාම ඉතින් ඒ වගේ තියෙන. ඉතින් ඔයාලට මේ ඒක ඉතින් වැඩ කරන විදි තියෙනවා ඉතින් පේස්ටි සම්බන්ධව. ඉතින් ඒ වගේ තියෙන ඔයාලට හෙල්ප් කරන්න තමයි ඒ වගේ අවන් වලට ඒ පේස්ටි හදපුවාම ඒ දේවල් දාලා ඉතින් ඒ විදිහට එතන ඇතුලේ වැඩ කරගෙන යන්න තියෙන. ඉතින් ඒවලට ඒ එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන්. ආවට පස්සේ ඉතින් එතනින් පොඩි ඔයාලට ඉතින් පුහුණු වීමක් කියන්නේ ඔයාලට ඉතින් කියලා දෙනවා මේ දේවල් කරන්න විදිහ. ඉතින් ඔයාලට ආවට පස්සේ ඉතින් අල්ල ගන්න ලේසි. ඉතින් හොටෙල් සයිඩ් එකෙත් ඉතින් එහෙම තමයි. ඉතින් ලංකාවට වැඩි ඉතින් පොඩ්ඩක් වෙනස් කියන්නේ නැහැ. ඉතින් ඒ විදිහටම තමයි ඉතින් යන්නේ. ඉතින් මේ හොටෙල් සයිඩ් එකේදී වැඩ කරන කාලය ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ඉතින් හොටෙල් ගොඩක්ම ඉතින් රැය වෙනකම් වැඩ කරනවා. ඉතින් ලංකාවෙත් එහෙම. ඉතින් අනිවාර්යයෙන්ම පැය 15ක් 14ක් 15ක් අනිවාර්යයෙන්ම හොටෙල් ෆීල්ඩ් එකේ ඉතින් ඔයාලට වැඩ කරන්න සිද්ධ වෙනවා.
ඒක ඉතින් පැය 8 ජොබ් එකක් නම් නෙවෙයි. ඉතින් අනිවාර්යයෙන්ම ඒක වෙනවා සමහරක් වෙලාවට ඔයාලට උදේ 8ට වැඩ පටන් ගන්න ඒවත් තියෙනවා. උදේ 7ට වැඩ පටන් ගන්න ඒවත් තියෙනවා. සමහරක් ගොඩක් හෝටල් දෙන පේස්ටි පැත්තට ආවොත් එහෙම ඔයාලට අනිවාර්යයෙන්ම උදේ තමයි වැඩ පටන් ගන්න. ඉතින් උදේම වැඩ පටන් ගන්න සමහරක් පේස්ටි ෂොප් තියෙනවා. ඉතින් ෂිෆ්ට් එකට. ඒ කියන්නේ ඔයාලා සමහරක් විට උදේ 6ට වැඩ ගියපුවාම සමහරක් වෙලාවට ඔයාලා 2ට නැත්නම් 3ට ඕෆ් එක හම්බ වෙනවා. ඊට පස්සේ ඉලං කට්ටේ යන ඉලං කට් ෂිෆ්ට් එක පටන් ගන්න තියෙන්නේ 3න් පස්සේ නැත්නම් 2න් පස්සේ රෑ කොහොමවත් 10:00 11:00 අතර වෙනකම් වැඩ කරනවා. ඉතින් හොටෙල් සයිඩ් එක ගත්තත් එහෙම තමයි. ඉතින් හොටෙල් වලට උදේම අනිවාර්යයෙන්ම 7 විතර වෙද්දි ඉතින් වැඩ පටන් ගන්නවා. ඉතින් ඒක එතන ඉඳලා ඉතින් අනිවාර්යයෙන්ම රෑ 10 10:00 11:00 විතර වෙනකම් ඉතින් ඔයාලට අනිවාර්යයෙන්ම ඉතින් වැඩ කරන්න වෙනවා. සාමාන්‍ය පැය 15 14 නැත්නම් පැය 15 ඉතින් ওই ටයිම් එක අනිවාර්යයෙන්ම ඉතින් වැඩ වෙනවා. එතකොට ඔයාලා මෙතන නිවාඩු හම්බ වෙන්නේ කොහොමද? ඉතින් අනිවාර්යෙන්ම ඔයාලා නිවාඩු සතියට එකක් හම්බ වෙනවා. ඉතින් මේක වෙනස් වෙනවා. හෝටල් සයිඩ් එකට ගත්තාම හෝටල් වල ගත්තොත් එහෙම හෝටල් හම්බ වෙන්නේ දවස් සතියට දවස් 7ක් වැඩ කරනවනේ. ඒ සතියේ දවස් 7ෙන් එක දවසක් තමයි ඔයාලට ඕෆ් එකක් හම්බ වෙන්නේ. ඒ කියන්නේ ඉරිදා සෙනසුරාදා ඔයාලට ගොඩක් වැටෙන්නේ නැති වෙයි. මොකද ඉරිදා සෙනසුරාදා කියන්නේ බිසි ටයිප් එකක් නිසා පාටි තියෙනවා. ඉතින් ඔය නිසා අනිවාර්යෙන් ඉරිදා සෙනසුරාදා වලට නැතුව සතියේ අනිත් දවසක ඉතින් ඔයාලට එක නිවාඩුවක් හම්බ වෙනවා. ඉතින් පේස්ටි ගත්තාම ඒකෙත් සමහරක් කට් එක දිගට දවස් දෙකක් වැඩ කරනවා. මේක එතකොට දවස් උදේ ගිහිල්ලා ඉතින් උදේ 7ට වැඩ පටන් ගත්තාම රෑ 9:00 10:00 වෙනකොට ඒ වගේ දවස් දෙකක් වැඩ කරනවා. එතකොට දවස් දෙකක් වැඩ කරපුවම දවස් දෙකක් ඔයාලට ඕෆ් එක හම්බ වෙනවා. ඔය පේස්ටි සොප් පීසා පැත්තට එනවනම් ඒ පැත්තට එනවනම් ඔයාලට ඒ විදිහට තමයි වැඩ කෙරෙන්නේ. ඉතින් ගොඩාක් හොටෙල් වල ඒ විදිහට කලාතුරකින් තමයි සාමාන්‍ය ඉරිදා වගේ මේ වහන මේ පීසා ෂොප් තියෙන්නේ. කලාතුරකින් තමයි හැමත් ෂොප් එකක් තමයි ඉරිදාට වහන්නේ. නැත්තම් අනිත් හැම එකක්ම ඉරිදා සෙනසුරාදා ඔය හැම පේස්ට් ෂොප් හැම හොටෙල් එකක්ම අනිවාර්යයෙන්ම වැඩ. ඉතින් ඒ වගේ තමයි. ඉතින් හොටෙල් සයිඩ් එක, ඉතින් හොටෙල් සයිඩ් එක ගත්තාම ඉතින් පොඩ්ඩක් ඉතින් කට්ට කියන්නේ ඉතින් පොඩ්ඩක් ඔයාලට ඉතින් පැය ගන්න වැඩි වැඩ කරන ටයිම් එක වැඩි වෙනවා. ඉතින් ඒක තමයි ඉතින් තියෙන්නේ. ඉතින් හොටෙල් සයිඩ් එකේ වැඩ කරලා තියෙන කට්ටි, හොටෙල් හෙල්ප් කරලා තියෙන කට්ටි ඉතින් දන්නවා. ඉතින් ඒ වගේ ටයිම් එකක් තමයි තියෙන්නේ. එතකොට මේ හොටෙල් සයිඩ් එකට එන කට්ටියට කොයි වගේ සැලරි එකක්ද හම්බ වෙන්නේ? නම් මෙතන තමයි ඔයාලට තියෙන ලොකුම ප්‍රශ්නේ නේද? right සාමාන්‍ය සැලරි එකක් විදිහට ඔයාලට යන්නේ 500ක් නැත්නම් 550 අතර තමයි US ඩොලර්. ඉතින් US ඩොලර් තමයි ඔයාලට තියෙන 500 550 විතර යන්නේ. එතකොට මේක සාමාන්‍ය ඔයාලට රුමේනියාවේ හම්බ වෙන්න වඩා ලේ. රුමේනියාවේ ගෙවන්නේ ඩොලර් ගෙවන්නේ. ඩොලර් ගෙවන ඒවත් තියෙන ඉතින් ඔයාලට වැඩිපුරම හම්බ වෙන්නේ ඉතින් ලේව් තමයි. ඉතින් සාමාන්‍ය ඔයාලට 500 550 කියන්නේ ඉතින් 95000 ලක්ෂයකට කිට්ටු වෙන ඔයාලට සැලරි එකක් අනිවාර්යයෙන්ම ගන්න පුළුවන්. එතකොට ඔයාලට කෑම බීම වලට ඔයාලට වෙනම ගෙවනවා. එතකොට ඒකේ මම කලිමුත් වීඩියෝ එකක් කරලා දෙනවා. එතකොට එක එක හොටෙල් වල අනුව ඔයාලට ගෙවන විදිහ වෙනස් වෙනවා. ඒ කියන්නේ ඔයාලට සාමාන්‍ය කෑම කාඩ්යක් විදිහට හම්බ වෙන අතර ඒ කාඩ්යෙන් ඔයාලට සාමාන්‍යයෙන් ලෙව් 300ක් නැත්නම් ලෙව් 400ක් වගේ කාඩ් එකකට ඇටනවා. අපි අර සාමාන්‍ය ATM කාඩ්යක් වගේ කාඩ්යක් හම්බ වෙනවා ඔයාලට. ඒකෙන් ඔයාලට ඕන කඩේකින් බඩු ගන්න පුළුවන්. සමහරක් ඒ වගේ ඔයාලට අතට සල්ලි දෙනවා. ලේ 400ක් ලේ 300ක් වගේ අතර සල්ලි දෙනවා. ඒත් ඔයාලට ඒකට ඔයාලට උයාගෙන කන්න පුළුවන්. ඔයාලට බඩු වැඩන උයාගෙන කන්න පුළුවන්. මොකද සාමාන්‍ය මේ හොටෙල් වල වැඩ කරන කට්ටිය ඉතින් වැඩ කරන ටයිම් එක ඉතින් හොටෙල් එකේ තියෙන ඒ වගේ ඔයාලට ඉතින් කෑම කන්න පුළුවන්. ඒතකොට ඕෆ් ටයිම් එක ඉතින් ඔයාලට ඉන්න accommodation එකට ඔයාලට බඩු ගෙනල්ලා ඉතින් උයාගෙන කන්න පහසුකම් තියෙනවා. ඒත් තමයි ඉතින් ඇත්තම කියන සාමාන්‍යයෙන් ගේමක් ගහගන්න පුළුවන් කෙනෙකුට අනිවාර්යයෙන්ම ඉතින් මේ ෆීල්ඩ් එකට ඇවිල්ලා ඉතින් ඔයාලගේ දේවල් ඔයාලගේ එක්ස්පීරියන්ස් එක පෙන්නලා ඉතින් පොඩි ඉතින් ආවට පස්සේ ඉතින් ඔයාලා සැප නෙවෙයි නේ අපි හොයන්නේ. ඉතින් අනිවාර්යෙන් අපි හොයන්නේ අපි කීයක් කර හොයන්න තමයි එන්නේ. ඉතින් පැය 8 ජොබ් ඉතින් ගොඩක් අඩු. ඉතින් පැය 8 ජොබ් එකකට එනවා ඉතින් කම්පැනි වලට තමයි ඉතින් එන්න ඕනේ. ඉතින් කම්පැනි වේකන්සි මේක කාලෙ ඉතින් අඩු නිසා ඉතින් ඔයාලට ඔය තමයි KFC හොටෙල් බේකරි සයිට් එකට ඉතින් පේස්ට් ෂොප් පීසා දාන ඒවට ඔන්න ඕවට තමයි ඉතින් ගොඩක්ම වේකන්සිස් තියෙන්නේ. ඉතින් ඔයාලා මේකකට ඉක්මනින්ම රුමේනියාවට එන්න ට්‍රයි කරන්න. ඉතින් ඉක්මනින්ම ඇවිත් ඔයාලා අඩුම ගන්න අවුරුද්දක්වත් මේ හොටෙල් පීට් එක වැඩි කරලා ඊට පස්සේ ඔයාලට පුළුවන් තැනක් චේන්ජ් කරගන්න. ඉතින් ඔයාලා තැන හදාගෙන තියෙන ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ තැන චේන්ජ් කරගෙන ඉතින් ඔයාලට හොඳ මීට වැඩි හොඳ ජොබ් එකකට යන්න ඉස්සෙල්ලා ඔයාලා ස්ටෙප් බයි ස්ටෙප් එන්න බලන්න. ඉතින් කියන්නේ එක තැනකට ඇවිල්ලා ඔයාලා එතන පොඩ්ඩක් ඉතින් අපිත් ආපු කාලේ ඉතින් අපිත් පොඩි කට්ටක් කරලා තමයි ඉතින් මේ තත්ත්වයට දැන් ඇවිත් තියෙන්නේ. ඉතින් ඔයාලා ඉතින් ඔයාලට තියෙන ඉතින් ඒ විදිහට ඇවිල්ලා ඉතින් පොඩි කාලයක් වැඩ කරලා ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් එතන
ගොඩක් අර ප්‍රශ්නයක් තියෙනවා නම් එහෙම නැත්නම් වෙන ජොබ් එකක් හොයාගන්න පුළුවන් නම් චේන්ජ් කරගන්න පුළුවන් නම් ඉතින් අනිවාර්යෙන් පුළුවන් මම ඊළඟ වීඩියෝ එකෙදි කරන්නම් ඉතින් වීඩියෝ එකක් ඔයාලට අනිවාර්යෙන් කරන්න ලංකාවේ ඉඳන් රුමේනියාවට ඇවිල්ලා ඔයාලා වැඩ කරන තැන ඉඳලා ජොබ් එකක් චේන්ජ් කරගන්න කොහොමද ප්‍රශ්නයක් නොවි මම ඊළඟ වීඩියෝ එකෙදි මම අනිවාර්යෙන් ඒක ගැන මම ඔයාලට විස්තර ඇතුවම කියන්න ප්‍රශ්නයක් නොවි ඔයාලා කොහොමද ජොබ් එකක් චේන්ජ් කරගන්න කියලා ඉතින් හොටෙල් ෆීල්ඩ් එකට එනවනම් ඉතින් ඔය ටික තමයි ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ ඉතින් එක්ස්පීරියන්ස් තිබුණා හෝ නැතයි ඉතින් ඔය පේස් මම කිව්ව දේවල් ඔය පේස්ට්‍රි ෂොප් එතකොට බේකරි සයිට් එකට හොටෙල් හෙල්පර් ඔය ඩිෂ් වොෂ් ඔය දේවල් වලට ඔයාලට එන්න පුළුවන් KFC වලට ඉතින් මේකයි ඉතින් ඔයාලා මේ දේවල් වෙගසි තිබ්බට පස්සේ ඉතින් ඔයාලා මේකට ඇප්ලයි කරාට පස්සේ මාසෙන් දෙකෙන් ඉතින් කාටවත් එන්න බෑ ඉතින් එහෙමත් එකකට තමයි ඉතින් එන්න බෑ ටික කාලයක් යනවා ඉතින් හැමෝම ප්‍රශ්නයක් තමයි ඉතින් තාමත් වෙස්ට් වර්ක් පර්මිට් අපිට පරක්කු වෙන්නේ හේතුව ඉතින් පොඩ්ඩක් ඉතින් අනිවාර්යෙන් මාස 5ක් 6ක් අනිවාර්යෙන් යනවා පරක්කු වුණා කියලා නැහැ ඉතින් හරි ඒජන්සි එකකින් හරි ඒජන්ට් කෙනෙක් කරා ඔයාලගේ ඩොකියුමන්ට් හැදෙනවා නම් ඉතින් ඔයාලට නම් මාස 5ක් පරක්කු වුණා කියලා නැහැ අනිවාර්යෙන්ම ඔයාලගේ ඔයාලට රුමේනියාවට අනිවාර්යෙන්ම එන්න පුළුවන් ඒ නිසා කිසි දෙයකට බය වෙන දෙයක් නැහැ පොඩ්ඩක් වර්ක් පර්මිට් එක පරක්කු වුණා කියලා අනිවාර්යෙන්ම ඔයාලට එන්න පුළුවන් එන්න ට්‍රයි කරන්න ඉතින් ඔය කිව්ව දේවල් ඉතින් ඔයාලා කරන්න ඉතින් ඉක්මනින් එන්න බලන්න හොටෙල් ෆීල්ඩ් එකට KFC මම කිව්ව දේවල් වලට ඔක තමයි ඉතින් මම මේ වීඩියෝ එක කියන්න කල්පනා කරේ ඉතින් හැමෝටම ඉතින් සුබ දවසක් කියන ගමන් ඉතින් තවත් වීඩියෝ එකකින් හමු වෙමු මම කිව්වා වගේ ඉස්සල්ලාම ඉතින් ජොබ් එකක් කොහොමද මාරු කරගන්නේ කිසිම ප්‍රශ්නයක් නැතුව කියන වීඩියෝ එකක් අරගෙන ඉතින් අනිත් ඊට විදිහ අපි හමු වෙමු ඉතින් හැමෝටම සුබ දවසක් කියනවා ඉතින් මාව subscribe කරගෙන යන්න අමතක කරන්නත් හැබැයි ඉතින්